ඔව් ගෘහණිය පස්වෙනි කුඩින් ලියනවා යටවට පේන්නේ නැති නිසා පහ පෘතුගීසීන් ගැටේ සහිත ඇලපිල්ල තු ගී ගී සී න් පෘතුගීසීන් පෘතුගීසීන් හරි නැවත කියවමු තෘණ ගෘහ කෘමීන් ගෘහණිය පෘතුගීසීන් ඒක කියවන්න ඔයාලා හොඳද හොඳයි සඳමිනි දැන් දාවි මේ එහෙනම් ලකුණු දා ගන්න ඔයාලා පහෙන් පහෙන් කීයද කියලා දාන්න පහෙන් පහ නම් තරු දෙකක් දා ගන්න පහෙන් හතර නම් එක තරුවක් දා ගන්න පහෙන් තුන පහෙන් දෙක පහෙන් එක පහෙන් බිංදුව තරු දා ගන්න එපා නේද වැරදි ඒවා ඒ කියන්නේ හරි නොදාපු වචන ඔයාලා තුන් වතාවක් විතර ලියන්න එතනම යට ලියන්න හොඳ ඒ පිටුවේ ලියන්න තුන් වතාවක් විතර ලියන්න හරි පහෙන් පහ තියෙන ළමයි මට නම් කියන්න බල තමන්ගේ නම කියන්න එක පාරක් කිව්ව නම් ඇති ඇහෙනවනේ පහෙන් හතර ළමයි නම් කියන්න බල අශේන් ගගන බෙතු තුන්දෙනයි හරි හොඳයි එහෙනම් අපි සිංහල පාඩමට අපි යමු සිංහල පොත් ගන්න පුතේ හැමෝම ඔයාලට අර මම මේ කිව්වා වගේ මම දැන් ඒක අද හදලා ඉවරයි රෑට මම දාන්නම් හෙට උදේ වෙනකොට ඔයාලට ඒක print ගන්න පුළුවන් copy ගන්න පුළුවන් ඕනම් බලාගෙන ලියන්නත් පුළුවන් නේද විරාම ලකුණු ගැන gedara වැඩ කොටසක් තියෙනවා හොඳද ඒක ටිකක් ඉතාම වැදගත් පුතේ ඒක අපි ගිය සතියේ විරාම ලකුණු ටිකක් කරානේ ඒකේ තියෙනවා විරාම ලකුණු නේද පහ හයක් තියෙනවා නේ ප්‍රශ්නාර්ථ ලකුණ ඊට පස්සේ විස්මය ආදී ලකුණ නේද යුගල කොමා සරල කොමා තියෙනවා යුගල කොමා නෙවෙයි ඊට පස්සේ යුගල උඩු කොමා තියෙනවා කොමාව තියෙන ওই විදිහට මේ ඒ ටික තියෙනවා ඒක මම අපි ගිය සතියේ ඒකේ දෙකක් විතර කරා නේද තුනක්ද කොහෙද කරානේ දෙකක්ද හරි තුනක් හරි කරා ඉතුරු ටික මම අනිවාර්යයෙන්ම හෙට දෙකයි කරේ කොමාවයි තිතයි කොමාවයි ප්‍රශ්නාර්ථ ලකුණයි තිතයි තිතයි හොඳයි පුතේ ප්‍රශ්නාර්ථ ලකුණයි තිතයි හරි එහෙනම් මේ එතන ප්‍රශ්නාර්ථ ලකුණයි තිතයිනේ ඔයාලට කරලා තියෙන්නේ ඉතුරු ටික ඕනම් මේ කෙනෙකුට මෙහෙම කරන්නත් පුළුවන් අලවන්න ඕන නම් ඉඩ තියන්නත් පුළුවන් කොපි ගන්න කට්ටිය හොඳද එතකොට අලවන්න ඉඩ තියෙනවා නම් ඉඩ තියන්න ඕන පිටු 1යි 2යි 3යි 4ක් ඉඩ තියන්න වෙනවා පිටු 4ක් විතර ඉඩ තියන්න වෙනවා හොඳේ පැති පැති පිටු නෙමෙයි පැති 4ක් ඉඩ තියන්න මේ ඒ ටික අලවනවා නම් ලියනවා නම් ඒත් ඉතින් ඒ වගේ ප්‍රමාණයක් යාවි ලියන්න ගියත් කොටසට බලන්න පුතේ
මම ඔයාලට පෙන්වන්නම්. සාලවන්න ඉතිව හටියරි යන්න ඕනද? ඔව්. මේක අපේ අනිත් පාඩමනේ. මේ වෙන පාඩමක්. හොඳේ. මේ ලියන්න දෙයක් නැහැ. මේක ඉස්සලා අහගෙන ඉන්න විතරයි තියෙන්නේ. මොකුත් ලියන්න දෙයක් නැහැ. රයිට් අපි බලමු එහෙනම්. හරි මම ඔයාලට පෙන්වන්නම්. හා මෙන්න මේක. මේ තියෙන්නේ. ඔව් බලන්න. හරි. ටිකක් පොඩි කරමු. ඔව් දැන් පේනවනේ. ඔව් මෙන්න මේ ඡේදයක් තියෙන්නේ. හොඳද? අපරිංගු ගඟඅද්දර කැලේ එක පැත්තක අහස අල්ලන්නට මේ නිහල නගින්නේ කඳු ගැටයක් නිසාය. නේද? අන්න නැවතීමේ තිතක් තියෙනවනේ. ඒතර නතර කරන්න ඕන බව ඔයාලා දන්නවනේ. දැන් මම කියන දේ අහගෙන ඉන්න විතරයි තියෙන්නේ. ඔව්. මයික් එක මියුට් කරන්න. කවුද මේ ඔන් කරන් ඉන්නේ? ඒ කඳු ගැටයේ මුදුනේ දැවැන්ත කළු ගලක් ඇත. ඒ අපේ ගම දෙස බලා සිටින අද්භූත මිනිසෙකු වෙන්න. කුඩා කල මේ ගල් පර්වතය මයික් එක ඔන් කරන් ඉන්නේ කවුද? මම පොඩ්ඩක් මම බලන්න කවුද කියලා. තනුජ මොකද? ඔන් කරන් ඉන්නේ මේ චනුදී තරුයි නෙත්මිනි. ඇයි ඒ කට්ටිය ඔන් කරගෙන ඉන්නේ? පොල් ගාන සද්දෙත් ඇහෙන ගෙදර. ඔන් කරන් ඉන්න බෑ අනිත් එක සද්ද ඇහෙනවා. මම ආයි පෙන්නනවා. මුකුත් කරන්න එපා. මේ ස්ක්‍රීන් එක අල්ලන්නේ එහෙම යන්න එපා. හරි මේ බලන්න. නැවත අහගෙන ඉන්න. අපරිංගු ගඟඅද්දර කැලේ එක පැත්තක අහස අල්ලන්නට මේ නිහල නගින්නේ කඳු ගැටයක් නිසාය. ඒ කඳු ගැටේ මුදුනේ දැවැන්ත කළු ගලක් ඇත. ඒ අපේ ගම දෙස බලා සිටින අද්භූත මිනිසෙකු වෙන්න. කුඩා කල මේ ගල් පර්වතයේ අප සිත බියෙන් තැති ගැන්වී හැන්දෑවට මේ ගල මුදුනට මලානික අවුරැල්ලක් වැටේ. එය රාසිගේ අවුවයයි වැඩිහිටියෝ කීහ. රාසි ඒ ගලමත්තෙහි වී වේලා වී වනා වේලන්නේ ඒ වේලාවටයයි ඔහු අපට කියා දුන්නහ. ඒ නිසා අප කඳු මුදුන දෙස වැඩිපුර බැලුවේ නැත. වැරදිලාවත් බැලුවේ නම් අප තුල ඇති වූයේ රාසිය දුටුවා හා සමාන තැතිගැන්මකි. ගඟඅද්දර කැලේ සෝමවීර සේනානායක මහතාගේ ඒ කතන්දර පොතෙන් තමයි මේ කොටස අරගෙන තියෙන්නේ. හරි. දැන් ඔයාලත් මේක කියවන්න එක වතාවක් මයික් ඔන් කරගන්න එපා. Taman තනියම කියවන්න. හොඳේ. अद्भुत मेघाल මුදුනට මලානික හරිද? හරි. ඔන්න මන් දැන් නැවතත් ටිකක් කියලා දෙනවා. හරි දැන් අහගෙන ඉන්න. ගඟඅද්දර කියන්නේ පුතේ මේ ළඟ කියන එක. අසල ගඟඅද්දර කැලේ ගඟ ළඟ තිබෙන කැලේ එක පැත්තක අහස අල්ලනවට මෙන් ඉහළ නගින්නේ කඳු. ඔව් අහස අල්ලන්න වගේ ඉහළට යනවා මේ කඳු ගැටය. ඒ කියන්නේ එතන ඒ හරිය උසයි නේද? අහස අල්ලන්නට වගේ යන්නේ. අහස අල්ලන්න වගේ තමයි නිකන් පණ තියෙන කෙනෙක් විදියට එතන පෙන්නලා තියෙනනේ කඳු ගැටය අහස අල්ලන්න යනවා ඉහළට යනවා. ඒ කියන්නේ ගොඩක් උසයි කියන එක ඒ හරිය. හොඳයි කඳු ගැටේ ගොඩක් උසයි. ඒ කඳු ගැටේ මුදුනේ මුදුනේම තියෙනවා මුදුනේ කියන එක දන්නවනේ උඩම මුදුනේම දැවැන්ත කළු ගලක් තියෙන. දැවැන්ත කිව්වට පස්සේ පොඩි කළු ගලක්ද ලොකු කළු ගලක්ද නේද? දැවැන්තයි කිව්වහම ඉතා විශාලයි කියන එක. ඉතා විශාල කළු ගලක් තියෙනවා.
එය අපේ ගම දෙස බලා සිටින අද්භූත මිනිසෙක් වෙනා. ඔව් මෙන්න හරියට මේ කළුගල මේ අපේ ගම දිහා බලාගෙන ඉන්න මිනිසෙක් වගේ. මොන වගේ මිනිසෙක්ද? අද්භූත. අද්භූත කියන්නේ පුතේ මේ ටිකක් අර නේද? අද්භූතයි අපි කවදාවත් දැකලා නැති නිකන් අමුතු නේද? භයංකර මිනිසෙක් අද්භූතයි. අද්භූත මිනිසෙක් වෙන්න කළුගල කුඩා කාලේ මේ ගල් පර්වතය අපසිත බියෙන් තැති ගැන්විය. පොඩි කාලේ මේ ගල් පර්වතය මේ කළුගල අපේ සිත බියෙන් තැති ගැන්නුවා නේද? අපේ සිතට බියක් ගෙන දුන්නා මේ කළුගල දැක්කට පස්සේ. හරියට නිකන් අද්භූත මිනිහෙක් වගේනේ. ඒක නිසා බියෙන් තැති ගැන්විය. ඒ කියන්නේ බය වුණා කියන එක. හැන්දෑවට මේ ගල බුදුරට මලානික අවුරැල්ලක් වැටේ. හැන්දෑව කෙනෙක් වල දන්නෝනේ හවස ඕන දැන් මේ වෙලාව හැන්දෑව නේද? ඉර රාත්‍රිය උදා වෙන්න ඕන මෙන්න තියෙන වෙලාව හැන්දෑව. හැන්දෑව හවස මේ ගලබුඳුනට මලානිකව්වක් වැටෙන්නේ. මලානිකව්වක් කියන්නේ තදව්වක් නෙවෙයි. තදව්වට අපිට ඉන්න හරි අමාරුනේ නේද පුතේ? මලානිකයි කියන්නේ සැර නැති නේ. මලානිකව්වක් ඒ කියන්නේ සැර නැති අවුවක් වැටෙන්නේ. අවුරැල්ලක් වැටෙනවා. අවුරැල්ලක් කියන්නේ මෙතන අවුවක් නේද? අවුව. ඒ රාසිගේ අවුවේ වැඩි හිටියෝ කිය. ඒ අවුවට වැඩි හිටියෝ කිව්වලු රාසිගේ අවුව කියලා. ඒකට නමක් ඒ. රාසි කියන කෙනා ඔයා දන්නවනේ රාක්ෂය. රාක්ෂයාගේ නේද ගැහණු සතානේ රාසි. රාසිගේ අවුව. රාසි ඒ ගලමත්තේහි වී වේලා වණන්නේ ඒ වේලාවටයි ඔහු අපිට කියා දුනා. වැඩිහිටියෝ අපිට කියලා දුන්නා. ඒ කියන්නේ මේ ගමේ හිටපු වැඩිහිටි අය අම්මලා තාත්තලා සීයලා ආච්චිලා ඒ කට්ටියනේ. මේ ගල මත ගල උඩ වී වේලනවලු අර රාසි. ඒ වේලාවටලු එයා වී වේලන්නේ. ඒක නිසා තමයි ඒකට රාසි ගියවුව කියලා වැඩිහිටියෝ කිව්වේ. ඒ කියන්නේ මේ පොඩි ළමයි බය කරන්න කියපු කතන්දරයක් නේද? ඒ නිසා අප කඳුබුදුන ලෙස වැඩිපුර බැලුවේ නැත. අර කතන්දරය අහලා අපි කඳ මුදුරන දිහා බැලුවේ නැහැ. වැරදිලාවත් බැලුවේ නම් අපතුල ඇති වූයේ රාසිය දුටුවා හා සමාන තැති ගැන්මකින්. වැරදිලා හරි බැලුවනම් අපේ හිතට දැනුනේ හරියට නිකන් රාසි දැක්ක වගේලු නේද? රාසි දැක්කොත් හිතට ඇති වෙන බය අන්නේ වගේලු. හොඳයි, එහෙනම් දැන් ඔයාලා අහගෙන හිටියනම් මම පොඩි ප්‍රශ්න ටිකක් අහන්නම්. බලමු ඔයාලට ඒක පුළුවන් වේද කියලා. කවුද බලමු උත්තර දෙන්නේ. කඳු ගැටයේ මුදුනේ තිබෙන්නේ කුමක්ද? විශාල ගලක්. විශාල ගලක්. දවන්ත කළු ගලක්. දවන්ත කළු ගලක්. හරියට හරි. ඔව්. කළු ගලක්. ඔව් විශාල ගලක් කිව්වට හරියන්නේ නැහැ. මෙතන තියෙන්නේ දවන්ත කළු ගලක්. මෙතන තියෙන උත්තරය දෙන්න ඕන හොඳේ. ඕන ඊළඟ නෙක්ස්ට් මේ ඊළඟ ප්‍රශ්නය. හැන්දෑවට ගල මුදුනට වැටෙන අවුරැල්ල වැඩිහිටියන් හඳුන්වන්නේ කුමන නමකින්ද? රාසිගේ අවුව. රාසිගේ අවුව. රාසිගේ අවුව. හොඳයි. හරි. මම ඊළඟ ප්‍රශ්නය මේ හරි මම ඊළඟ ප්‍රශ්නෙට උත්තර ලියන්න. මේ හදිස් මේ දැන් මේ මේ කළුගල මේ ගම දෙස බලා සිටින මොන වගේ මිනිසෙක් වගේද? කුමනාකාර මිනිසෙක්? අද්භූත වගේ. හොඳයි. හරි. මේ කතන්දරය උපුටා අරගෙන තියෙන්නේ මේ මොන කතන්දර පොතින්ද? ගංගාධර කැලේ ඔව් ගංගාධර කැලේ කියන කතන්දර පොතෙන් තමයි උපුටා අරගෙන තියෙන්නේ. ඔන්න ඔයාලටත් අරගෙන බලන්න පුළුවන් මේ ගංගාධර කැලේ කතන්දර පොත. හොඳේ පොත් කඩවල ඇති. හැබැයි ඉතින් මේක සිලබස් එකට අදාළ නැහැ. මේ කතන්දර කොටස නම් සිලබස් එකේ තියෙනවා. මම කිව්වේ ඔයාලට කතන්දර පොත් බලන්න ආසන ගංගාධර කැලේ කතන්දර පොත අරගෙන කියවන්න. හොඳද? හරි. එහෙනම් පුතේ මේ දැන් මේක කියවීමට තමයි අපිට තියෙන්නේ. දැන් මේ සමහරු මේක ඉරි ඇඳලා මේක නේද එතන සවුත්තු කරා. මම ආයි පෙන්වන්නම්.
ඒකනේ ස්ක්‍රීන් එක අල්ලන ඔයාලා ඒක එහෙම වෙන්නේ අල්ලන්න එපා හරි ඔන්න මම නැවත කියන බලන්න මේ කියවනකොට මම ඉස්සලා මම කියන හොඳට අහගෙන ඉන්න හොඳේ කියවීමේදී පුතේ අපි ශබ්ද නගා කියවන්න ඕන ඒ වගේම නිවැරදිව වචන උච්චාරණය කරන්න ඕන නේද බොරු වචන කියන්නේ නැතුව බොරු අකුරු කියන්නේ නැතුව ඒ තිබෙන අකුරු නිවැරදිව උච්චාරණය කරන්න ඕන ඒ වගේම වේගයෙන් කියවීම කරන්නත් ඕන ඔන්න ඔය තුන අනිවාර්යයෙන්ම තියෙන්න ඕන ශබ්ද නගා කියවන්න ඕන නිවැරදිව වචන උච්චාරණය කරන්න ඕන වේගයෙන් කියවීම කරන්න ඕන මේක ක්‍රීඩාවක් විදියට කරන්න පුළුවන් දෙතුන් දිනක් එකතු වෙලා gedara උනා නේ දැන් මේක මම එව්වට පස්සේ ඔයාලා මේක කියවීමට හොඳට පුළුවන් වෙලා තියෙන්න ඕන ලබන සතියේ පන්තියට එනකොට හොඳේ හරි ඒ කියන්නේ මෙන්න මේ විදිහට බලන්න මම ටිකක් හැබැයි අර නැවත් නැවතීමේ තිත ළඟ නතර කරන්න ඕන අන්නේ වගේ නේද හරි හරි දැන් අහගෙන ඉන්නකෝ දැන් මම කියවුවට පස්සෙත් ඔයාලා කියන්න හොඳේ මම වාක්‍ය දෙකක් එකට කියනවා ඔයාලත් කියන් බලන්න ඒ වේගෙන් කියන්න පුළුවන්ද කියලා ගොඩාක් වේගෙන් කියන්න ඕනෙත් නෑ අපි සාමාන්‍ය තේරෙන වේගෙන් නේද අපරිංගු ගංගාද්දර කැලේ එක පැත්තක අහස අල්ලන්නට මේ නිහල නගින්නේ කඳු ගැටයක් නිසාය ඒ කඳු ගැටේ මුදුනේ දැවැන්ත කළු ගලක් ඇත ආ කියවන්න බලන්න ටික අපරිංගු ගංගාද්දර කැලේ එක පැත්තක අහස අල්ලන්නට මේ නිහල නගින්නේ කඳු ගැටයක් නිසාය अद्भुत मिनिसे उच्चारण कर නේද මක නතර වෙවි ඉන්න බෑ ඒ නතර වෙන තැන තමයි නැවතීමේ තිත තියන්නේ තියලා තියෙන්නේ එතන විතරයි නතර වෙන්නේ අනිත් ටික පැහැදිලිව වේගයෙන් නිවරදිව ශබ්ද නගා කියවන්න හරි මම බාන ඊළඟ ටික මම කියනවා හැන්දෑවට මේ ගල මුදුනට මලාණික අවුරැල්ලක් වැටි එය රාසිගේ අවුව යයි වැඩි හිටියෝ කීහ ආ ස්ටාර්ට් वेडिपुर समान मोनवाद पुते आपी अनुगमने कराने देवाल होंदर मातक तियागान ने शाब्द नागा किया वान्नोन निवरदिव वाचन उच्चारने कराननोन एवा गेम वेगेन किया वान्नोन හොඳද ඒ තුන අනිවාර්යයෙන්ම තියෙන්න ඕන ඔයාලා ඒ තුන මතක තියාගෙන ඉඳලා ගෙදරදී කියවීම පුරුදු වෙන්න ඕන හොඳද දැන් ඉස්සරහට එන්නේ කියවීම කොටස් ටිකක් හොඳේ අපි දැන් විරාම ලකුණු ටිකත් මම එව්වට පස්සේ දැන් ඔයාලා දෙකක් ඉගෙනගෙන තියෙනවා ඊට පස්සේ අපිට දැන් දිගටම තියෙන කියවීමේ කොටස් ටිකක්
ඒටික කියවලා හොඳට පුළුවන් වෙනවනේ හොඳට උච්චාරණය කරලා කියවන්න පුළුවන් වෙන්නම ඕන හරි එහෙනම් අපි මේකට පුතේ මේක අලවන්න ඔයාලට පිටු භාගයක් යාවේ මම ඊට කලින් මේ මේකට ඔයාලට මාතෘකාවක් දෙන්නම් මම හොඳද මාතෘකාවක් දෙන්නම් මේ හරි මෙන්න මාතෘකාව සරල ඡේදයක් කියවමු සරල ඡේදයක් කියවමු සරල ඡේදයක් සරල ඡේදයක් කියවමු මේ මහ ප්‍රාණ ඡයන්න තියෙන්නේ මෙතන හොඳේ සරල ඡේදයක් කියවමු මහ ප්‍රාණ ච ච ච තියෙන්නේ ඡේදයක් කියවමු හරි හා මේ ඡේදය තමයි අපිට කියවන්න තියෙන්නේ මේ ඔක කියවලා අපි මේ ප්‍රශ්න වලට උත්තර ලියන්න ඕන මම ප්‍රශ්න ටිකක් දෙනවා ඔයාලට මෙන්න මෙහෙම කරන්නත් පුළුවන් මෙතන යටින් පිටු භාගයක් ඉඳ තියන්න පුළුවන් එහෙම නැත්නම් මෙතන ප්‍රශ්න ලියලා යටින් ඉඳ තියන්නත් පුළුවන් ඒ කැමැති එකක් කරන්න මෙතන ඉඳ තියන්නත් පුළුවන් එහෙම නැත්නම් යටින් ඉඳ තියන්නත් පුළුවන් ප්‍රශ්න වලට යටින් ඉඳ තියන්නත් පුළුවන් ප්‍රශ්න ලියන්න කලින් ඉඳ තියන්නත් පුළුවන් හරි මෙන්න පළවෙනි ප්‍රශ්නය මේ මුලින් පුතේ ප්‍රශ්න ටික ලියා ගන්න හොඳේ ඊට පස්සේ මේ ඕ මනුජ මනුප්‍රිය හරි මුලින්ම ප්‍රශ්න ටික ලියා ගමු හොඳේ හරි මෙන්න පළවෙනි ප්‍රශ්නේ කඳු ගැටයේ මුදුනේ ඇති කළු ගල බෝඩ් එකේ ලියනකම් බලාගෙන ඉන්නවද නෑනේ තනියම ලියා කළු කඳු ගැටයේ මුදුනේ ඇති කළු ගල කඳු ගැටයේ මුදුනේ ඇති කළු ගල කඳු ගැටයේ මුදුනේ ඇති කළු ගල පෙනෙන්නේ කුමන ආකාරයෙන්ද පෙනෙන්නේ පෙනෙන්නේ කුමන ආකාරයෙන්ද කුමනාකාරයෙන්ද උත්තරය ලියන්න පිළිතුර ලියන්න රූල් දෙකක් තුනක් ඉඩ තියන්න හොඳේ දෙවනි ප්‍රශ්නය ඡේදේවන ගල මුදුනට ගල මුදුනට ගල මුදුනට වචන දෙකක් එතන ගල මුදුනට මලාණික අවුරැල්ලක් ඒ ඡේද ටික මම ඔයාලට නොමිලේ දෙන්නම් හොඳද මම මේ රමේෂ් කමියුනිකේෂන් එකට ඒ ඡේද ටික යවන්නම් ඔයාලා එතනින් ඉල්ල ගන්න හොඳේ හෙට වගේ ගන්න පුළුවන් හෙට හෝ අනිද්දා වෙනකොට
ගන්න පුළුවන්. මලානි කවුරැල්ලක් වැටෙන්නේ කුමන වෙලාවටද? වැටෙන්නේ කුමන වෙලාවටද? තුන්වෙනි ප්‍රශ්නය මලානික අවුරැල්ල මලානික අකුරු ලස්සන වෙන්න ඕනේ මොකද සිංහල පොතේනේ මලානික අවුරැල්ල වැඩිහිටියන් හඳුන්වන්නේ කුමන නමකින්ද? කුමන නමකින්ද? සර්. ඔපතේ අහන්න. මේ අවරල්ල කියන්ටන හැඩි හිටියන් කියල දින්නේ වැඩි හිටියන්. ඔව් වැඩි හිටියන්. වැඩි හිටියන් හතරවෙනි එක කඳු බුදුන දෙස බැලූ විට කඳු මුදුන දෙස බැලූ විට තැතිගැන්මක් ඇති වෙන්නේ ඇයි? තැතිගැන්මක් ඇති වෙන්නේ ඇයි? කඳු මුදුන දෙස බැලූ විට තැතිගැන්මක් ඇති වෙන්නේ ඇතිවන්නේ ඇයි? මෙතන ඇතිවන්නේ දාමු අපි. ඇතිවන්නේ ඇයි? ඔන්න ප්‍රශ්න හතරක් හරි පිළිතුරු ලියන්න දැම්මම. පළවෙනි එකට අපි බලමුනේ කඳු ගැටයේ මුදුනේ ඇති කළු ගල පෙනෙන්නේ කුමන ආකාරයෙන්ද? ඔව් මොන ආකාරයෙන්ද පේන්නේ? ඔයාලා ලියන්න ඕන උත්තරේ මොකද්ද? කඳු ගැටයේ මුදුනේ ඇති කළු ගල පෙනෙන්නේ කුමන ආකාරයෙන්ද? ගම දෙස බලා සිටින අද්භූත මිනිසෙකු වගේ කියලා තමයි පිළිතුර ලියන්න වෙන්නේ නේ. ගම දෙස බලා සිටින අද්භූත මිනිසෙකු වගේ. දෙවෙනි ප්‍රශ්නේ බලමු. ගල මුදුනට මලානික අවුරැල්ලක් වැටෙන්නේ කුමන වේලාවටද? ඔව් මොන වේලාවටද? හැන්දෑවට නේ පුතේ. හැන්දෑවට. රයිට්. තුන මලානික අවුරැල්ල වැඩිහිටියන් හඳුන්වන්නේ කුමන නමකින්ද? ඔයාලා උත්තරේ ලියනවා. ඔව් රාසිගේ අවුව. රාසිගේ අවුව. කඳු මුදුන දෙස බැලූ විට තැතිගැන්මක් ඇතිවන්නේ ඇයි? ඇයිද තැතිගැන්මක් ඇති වෙන්නේ? ඔව් රාසි දුටුවා හා සමාන
හැඟීමක් ඇති වෙන නිසා නේද නැත්තම් ගල මුදුනේ රාසි වී වේලා නවායයි වැඩි හිටියෝ පැවසූ නිසා නැත්තම් ගල මුදුනේ රාසි සිටින නිසා නේද හොඳම උත්තරේ තමයි මොකද්ද රාසිය දුටුවා හා සමාන හැඟීමක් ඇති වෙන නිසා අර නිසා කියන එක තියෙන්න ඕන හොඳයි ඇයි කියලා නේ අහන්නේ තර හේතුවක් ඕන ඔයාලා ලියන්න සර් පළවෙනි එකේ උත්තරේ මොකක්ද පළවෙනි එකේ උත්තරේ කුමන ආකාරයෙන්ද පේන්නේ අద్භූත මිනිසෙක් වගේ ඒ කියන්නේ ගමදේශ බලා සිටින අద్භූත මිනිසෙක් වගේ එහෙම ලියන්න වෙන්නේ අපිට ගමදේශ බලා සිටින අద్භූත මිනිසෙක් වගේ ඔමන් ඡේදෙ පෙන්වන්න ඔන්න බලලා ලියන්න දෙවෙනි ඡේදෙ මොකද්ද දෙවෙනි පිළිතුර දෙවෙනි එකේ අහන්නේ අවුරැල්ලක් වැටෙන්නේ කුමන වෙලාවටද කියලානේ ඔව් මේකෙන් බලලා ලියන්න පුතේ මොන වෙලාවටද හැන්දෑවට නේද හැන්දෑවට මලානි කවුරැල්ල වැඩිහිටියන් හඳුන්වන්නේ කුමන නමකින්ද රාසිගේ අවුව මේකෙන් බලන්න පුළුවන් සර් තුන්වෙනි තුන්වෙනි පිළිතුර මොකද්ද රාසිගේ අවුව නේද රාසිගේ අවුව කියවන්න ඔයාලා කියවල උත්තරේ හොයන්න लिया හතරවෙනි එකට අපි ලියන්නේ මොකක්ද? ඔව්. තැතිගැන්මක් ඇතිවන්නේ කඳුමුදුනේ සිටින රාසිය නිසා. නේද? නැත්තම් රාසිය දුටුවා හා සමාන නිසා. හරිද? ඒ ටිකට උත්තර හදාගත්තද? හොඳයි එහෙනම් මේ වගේ තව මේ ඡේදයක් තියෙනවා මම ඒකත් පුතේ ඔයාලට ඒකත් එවන්න හොඳේ මේ තියෙන ඡේදෙ මෙන්න මේක බලන්න චුට්ට ඉක්මනට බලන්න අපි සිංහල වෙලා ඉවර වෙන යන්නේ මේ අපගෙන කෑම ඉවර වන්නට ලන්නු මේ මඩොල් දුව මාටින් වික්‍රමසිංහ මහතාගේ එකෙන් තමයි දෙන්නේ හොඳද ඒකිනුත් මම ඔයාලා හොඳට කියවන්න කියවල තේරුම් ගන්න මම මේක තේරුම් ගන්න ලේසියෙන විදියට එවන්න හොඳේ ඒකත් අර වගේ අලවලා ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න හොඳයි එහෙනම් මම නැවත ලින්ක් එක ඔයාලට එවන්නම් අපි මේ පරිසරයේ පාඩම් පටන් ගනිමු එතනින් පස්සේ සිංහල පාඩම දැන් අපි අවසන් වුණා පරිසරයේ පොතත් අරගෙන පරිසරයේ පාඩම් පටන් ගමු ලින්ක් මා දැන් අපේ ක්ලාස් එක සිංහල කොටස් මෙතනින් ඉවරයි හොඳේ ලින්ක් එක එවන්නම් ඔයාලා ගන්න ක්ලාස් එකට එන්න